සුබ දවසක් ඔයාලා හැමෝටම පැප් ටෙස්ට් ඉතින් මේ පැප් ටෙස්ට් කියන්නේ කාන්තාවකගේ ගැප් කෙළපිලිකා පරීක්ෂා කරන්න පාවිච්චි කරන වෛද්‍ය ක්‍රමයක් ඉතින් මේ පරීක්ෂණයෙන් ඔයාට ගැප් කෙළපිලිකාවක් නැති වුණත් අනාගතයේදී පිළිකාවක් ඇති වෙන්න පුළුවන් ගැප් කෙළෙහි තියෙන වෙනස්කම් මේ පරීක්ෂණයෙන් හඳුනා ගන්න පුළුවන් හරි දැන් මේ ගැප් කෙළ කියන්නේ යෝනි මාර්ගය සහ ගර්භාෂය සම්බන්ධ කරන ගර්භාෂයේ අවසාන කොටස මෙතන පිළිකා තත්වයක් ඇති වුණොත් ඒක ගොඩක් හානිකර තත්වයක් ඉතින් ඒ පිළිකාව කල්තියාම හඳුනාගත්තොත් මේකට කාර්යක්ෂමව ප්‍රතිකාර කරන්න පුළුවන් ඉතින් මේ ගැප් කෙළ පිළිකා හඳුනා ගන්න පාවිච්චි කරන පැප් ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා බලමු හරි එකටම මෙන්න මේ විදියට වැතිරිලා ඉන්න වෙනවා ඊට පස්සේ වෛද්‍යවරයා ස්පෙකියුලම් කියන උපකරණයක් යෝනි මාර්ගයට ඇතුල් කරනවා. ගැප් කෙළ කලාපයට ඇතුල් වෙන්න ඕනෙ හින්දා යෝනි මාර්ගයේ බිත්ති විවෘත කරන්න අර ස්පෙකියුලම් කියන උපකරණය උදව් වෙනවා. ඊට පස්සේ දැන් ගැප් කෙළ සාම්පල එකතු කරගන්න ඕනි. ඒකට මෘදු බුරුසුවක් හෝ ස්පාටුලා කියන සීරීම් උපකරණයක් පාවිච්චි කරනවා. ඉතින් මේ ගත්ත සාම්පල සංරක්ෂණය කරලා රසායනාගාරයට යවනවා. එතනින් මේ සාම්පල පරීක්ෂා කිරීමක් කරනවා. ඊට පස්සේ ඒ පරීක්ෂා කරපු ගැප් කෙළ සෛල සාමාන්‍ය ස්වභාවයක් පෙන්නුම් කරනවා නම් ඔයාගේ රිපෝට් නෙගටිව් කියලා වාර්තා කරනවා. ඒකෙන් රෝගියාට තවදුරටත් වැඩිදුර පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් ගැප් කෙළ සෛල අසාමාන්‍ය විදියට හම්බ වුණොත් ඔයාගේ රිපෝට් පොසිටිව්. ඒකෙන්ද වෛද්‍යවරයා රෝගියාට තවදුරටත් ඒ අනුව එතනින් ඉස්සරහට මඟ පෙන්වනවා. හරි තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් අමතක නොකර subscribe කරන්න. හැමෝටම good luck.